විවිධ හේතු නිසා ජායල ප්‍රදේශයේ අතරමඟ නතර කර දමා ඇති මහා පරිමාණ සහ සුළු පරිමාණ ඉදිකිරීම් වැඩපිළිවෙළ මෙන්ම අර්ථ වශයෙන් නිම කර නවතා දමා ඇති නිවාස පරිසරවල ඩෙංගු මතුරු තවන් ශීක්‍රින් පැතිරි ඇති බව ජායල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලැම්බර්ට් ජේසුනිස්සන් මහතා පවසනවා මේ දිනවල ජායල ප්‍රදේශයේ මහා පරිමාණෙන් කරගෙන ගිය ව්‍යාපෘති ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නොලැබීමෙන් මෙන්ම අධිබලති යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්ධන ලබා ගැනීමට ඇති දැඩි අපහසුතාවය නිසා අතරමඟ නවතා දමා ඇති අතර නිවාස සහ ගොඩනැගිලි ආදිය ඉදිකිරීම් වල අවශ්‍ය සිමෙන්ති ගල් වැලි ආදී ද්‍රව්‍යයන්ගේ මිල අධික ලෙස ඉහළ යෑමින් ඒ වගේ වැඩ කටයුතු එන සිට තිබෙනවා මේ බව ජනතාව මෙන්ම ඉදිකිරීම් ශාස්ත්‍රයේ නියලුණු සමාගමද පවසා සිටිනවා ගෙවුණු සතියේ ජායල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂින් ඩෙංගු රෝගීන් 62ක් වර්තපු බව ජායල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසා සිටින අතර ජායල නගර සභා බල ප්‍රදේශයේ මෙන්ම ඒකල තුඩැල්ල කණුවන ඇලෙක්සැන්ඩ්‍රා වත්ත කුඩහකපල උතුර යන ග්‍රාම නිලධාරී වත්සම් වලින් බහුතරයක් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බවද වෛද්‍යවරයා සඳහන් කළා පවතින වැස්ස සහිත කාලගුණික තත්ත්වය නිසා මතුරු ගහණය තව තවත් වැඩි විය හැකි බැවින් මේ පිළිබඳව ජනතාව දැඩි අවධානයක සිටිය යුතු බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අනුතුරු අඟවා සිටිනවා ජායල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය නිලධාරීන් ප්‍රමුඛ සිවිල් සංවිධාන ක්‍රියාකාරී වූ ජායල නගර සභාවේ හා ප්‍රාදේශීය සභාවේ ඩිංගු මර්ධන ඒකකයේ සමාජිකයන් පොලිසිය නාවික ගුවන් යුද හමුදා සෙබළුන් සහාය ඇතිව කොට්ටාෂයේ දිනපතා ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා ජායල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජේපීසී ජයලත් මහතා පවසා සිටින්නේ ඉකුත් මාස දෙක තුල පොලිසිය හමුදාව සිවිල් සංවිධානයේ ක්‍රියාකාරීම් සහ ජායල නගර සභාව හා ප්‍රාදේශීය සභාවේ ඩෙංගු මර්ධන ඒකක සමාජිකයන් එක්ව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොට්ටාෂයේ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවයි ඩෙංගු රෝගයේ මේවන විට බරපතල අන්දමින් ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍යංශ වලින් කළ මේ අනතුරු ඇඟවීම සම්බන්ධව ඔබ යම් තොරතුරක් මේ වීඩියෝවෙන් දැනගත්තා නම් මේ වීඩියෝවට ලයික් කරන්නටත් අමතක කරන්නට එපා මේ සම්බන්ධව ඔබ සියලු දෙනා දරන මතයන් පහතින් කමෙන්ට් කරන්න